අදත් වෙනද වගේම ඔගලගේ වැඩ ඉක්මනට කරගන්න ලේසි කරගන්න තම දෙයක් ගැන කතා කරන්න තමයි හිතුවේ. අපි දැන් ගෙදරට මාළු ගේනවනේ. ඒ මාළු ගෙනාවම ඉස්සෝ මාළු දැල්ල ඕන එකක් ගෙනාවම තමන්ට ගෙදර පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ තරමට දැල්ලෝ 6ක් නම් 8ක් නම් ඒ වගේ ඉස්සෝ 250ක් නම් දැන් කිලෝ එකක් ගෙනාවොත් ඒ වගේ වෙන් කරලා ඉස්සෝ හොඳට සෝදලා මේ පිරිසිදු කරලා ඔක්කොම සුද්ධ කරලා සෝදලා ඉවර වෙලා ඊට පස්සේ මේ බෑග්ස් වලට ෆ්‍රීසර් බෑග්ස් වලට දාලා තිබ්බම හරි ලේසි. මම පෙන්නන්නම් ඔයගලන්ට මම කරලා තියෙන විදිය. දැන් මේ වගේ ෆ්‍රීසර් බෑග් එකකට මේ දාලා තියෙන දැල්ලෝ. මම දැල්ලෝ මගේ වේලකට අවශ්‍ය ප්‍රමාණයට සෝදලා ඔක්කොම කරලා මට දැන් මේ බෑග් එක ඩිෆ්‍රොස්ට් කරලා මේ උයන්න විතරයි තියෙන්නේ. ආයේ මට දැල්ලෝ දැන් මේ වගේ විස්සෝ ටිකක් ඒ වගේ සුද්ධ කරලා තියෙනවා. ඊළඟට මේ මාළු මාළුත් කෑලි කපලා මට වේලට අවශ්‍ය ප්‍රමාණය. ඒ වගේ මේ තලපත් මේකේ කෙලවල්ල ටිකක් ඒ වගේ එක එක ඒවා. දැන් චිකන් ගෙනාවම උනත් චිකන් කරි එකට මේ වගේ අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම දාලා තියෙනවා. ඊට පස්සේ චිකන් තෙල් දාන්න පොඩියට පොඩියට කපලා මම උගලට පේනවා දන්නේ නැහැ. පොඩි කෑලි චිකන් තෙල් දාලා උගලට දැකලා තියෙන මගේ රෙසිපි එක. චිකන් තෙල් දාන එකට පොඩි පොඩි කෑලි කපලා ඒකත් මම දාලා පීස බෑග් එකකට දාලා මේ වගේ කන්ටේනර් එකකට මම දාලා තියෙන්නේ. හරි ලේසියි. එතකොට අරගෙන මේක අරගෙන සටහන් ගාලා ඩිෆ්‍රොස්ට් කරන්න විතරයි තියෙන්නේ. දැන් නැත්තම් හිතන්නේ ඕගලන් දැන් මාළු කිලෝ එකක් ගෙනල්ලා දැන් ඔන්න එළිය ෆ්‍රීස් එකට දාලා තියෙනවා. ඊට පස්සේ එළියෙන් තියලා ඒක ඩිෆ්‍රොස්ට් වුණාට පස්සේ ඒකෙන් කෑල්ලක් කපලා අරගෙන ආපහු ඒක ෆ්‍රිජ් එකට දානවා. ඊළඟ දවසේ ආයි ගන්නවා, ආයි ඩිෆ්‍රොස්ට් කරනවා, කෑල්ලක් ගන්නවා, ඒක දානවා. එහෙම වුණාම වෙන්නේ මාළු වල තියෙන අලුත් බවත් නැති වෙනවා. අර නිකන් ඩිෆ්‍රොස්ට් කරලා කරලා ඉක්මනට නරක් වෙන්නත් බලනවා. එතකොට ඒක හොඳ නැහැ. මාළු කිලෝ එකක් ගෙනල්ලා දැන් 250 නම් වේලකට ඕනේ. ඒ 250 කපලා තමන්ගේ කෑලි වලටත් කපන්න පුළුවන්. එතකොට ආයි මාළු අතේ ගාගන්න එහෙම ඕනේ නැහැ. හැබැයි එකක් තියෙන්නේ මාළු ගෙනාපු දවසට මම නම් වරුවක් විතර යනවා මට. ඒ වරුවම මම ඉතින් ඉස්සෝ සුද්ධ කළා, දැල්ලෝ සුද්ධ කළා, ඒවා ඒ ගානට බෙදලා බෑග් වලට අවශ්‍ය ප්‍රමාණයට දාලා පුංචි පුංචි ඉස්සෝ තිබුණොත් මම ඒවා සුප් වලට හරි කීෂ් එකකට හරි එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකකට දාන ඒවා වෙනම වෙන් කරලා තියෙනවා. ඒ වගේ මට අවශ්‍ය විදියට වෙන් කරලා සෝදලා ඔක්කොම කරලා තියෙනවා. එතකොට මම එක දවසයි මාළු අල්ලන්නේ. අනිත් දවසට මම මේ බෑග් එක ඩිෆ්‍රොස්ට් කරා, වතුර එකකට දැම්මා. ඊට පස්සේ ටක් ගාලා උයලා ගන්න වෙන මෙස් එකක් නැහැ. දැන් විශේෂයෙන් මේ වැඩට යන දූලට හරි ලේසි මේක. වීකෙන්ඩ් එකක වගේ සුමාන දෙකකට තුනකට වුණත් මේක කරගත්තොත් පොඩ පොඩනේ ඔයගලන්ට ඕන වෙන්නේ. ඒ ටික බෑග් වලට දාලා ඔක්කොම ලෑස්ති කරලා තියාගත්තොත් උයන වෙලාවට හරි ලේසි. මේ වගේ කරන දූලත් ඇති, කරන්න ඇති අය ඉන්නවා නම් මං හිතන්නේ ඒගොල්ලන්ට අයිඩියා එකක් එයි කොහොමද මේ වැඩ ලේසි කරගන්නේ කියලා. මං හිතලා ඉතින් පුංචි පුංචි දේවල් වුණා තරුණ දූල පුතාලා අතරේ මේවා මේ බෙදා හදා ගන්න ඕනේ කියලා. එහෙනම් අපි ආයේ දවසක හම් වෙමු. මං අනෝ. Thank you.